චූටගේ හිතේ තියෙන කොළඹනන් තොලේ කඩේ සබිතාකට නම් පිටතටම තේරුණා. කොහොමත් මේ ගැන සුද්දට නම් කියයි. එතකොට සුරජිනයි ගමදාලා යන්නේ නැහැ. මාළු පුත්තන් කකා හිටියට මෙයාලා ගැන නැටුටිච්ච පැහැදිලි කළාම සබිතාක්කා උදව් කරයි රස්සාවක් හොයාගන්න. ඉතින් සුද්දි කරන්නේ එයාලගේ ඔරුව දෙනවා මාළු අල්ලගන්න. මේකෙන් මේ දෙන්නට ගතමනාවකුත් දෙනවා ආරක්ෂාවකුත් තියෙනවා. සබිතාක්කයි තොලේ මුදලාලි අතර දෙන හිත නුමුදකම ගැන මොකක්ද එයාලා හිතන්නේ? මට හිතන විදියට නම් මෙයාලා නෑයෝ. ඒත් කට සැරුණාට අසාධාරණව ජීවත් වෙන්න අකමැති සබිතාක්කට අසාධාරණව ජීවත් වෙන ඩබල් ගේම් ගහන තොලේ මුදලාලිව පේන්න බෑ. එතකොට රූකට සන්දර්ශන දෙන අතරේ තමයි ගුරුනාථගේ පුතෑවිත් රූකට ටික අවස්සන්නේ. මේ හදන්නේ එතන තියෙන වටිනාම රූකඩේ වරකම් කරගන්න. මේක හරි දොලේ මුදලාලිගේ ප්ලෑන් එකක් තමයි. මේ හොරකම වෙද්දී මොකුත් නොදන්න අර අමුතු දෙන්නත් මේකට පැටලෙවෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ.